අලුත් ප්‍රයාස් දැන් සුමුදු මල් සුවඳත් සමගින් ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න. ඒක ඒ යෝජනාව ගෙනලා තින්නේ රලී වික්‍රමසිංහ. ඔඩිට් එක මෙහෙවන්නේ මහා බැංකුවේ මුදල් මණ්ඩලය. අපේ ස්ථාවර වෙලා තිබුණේ එවැනි දෙයක් කරනවා නම් ඒක ඔඩිටර් ජෙනරල් කරන්නට ඕනේ. මොනිටරි බෝඩ්ේ කවුද ඉන්නේ? ඉන්ද්‍රජිත් කුමාරසාමි කියන්නේ කවුද? ඒ අධිපතිවරයා ඒ කරගෙන ගිය වාංචනික ඔක්ෂන් ඔන්ලි ක්‍රමය මාස 13ක් තියාගෙන හිටියා. ඒ විදිහටම සමරතුංග මහත්මයා ට්‍රෙෂරි සෙක්‍රටරි දිගටම මේක වසන් කිරීමේ කටයුත්තේ තයත් හිටියා. මේ අයට ස්වාධීනත්වයක් නැහැ විගණනයට අතපාන්න. තෝරගන්නවා කොම්පැනි දෙකක්, BDO India, KPMG India කියලා. KPMG India තෝරගත්තට අස්සම් කරන්නේ KPMG ශ්‍රී ලංකා. ඊට පස්සේ කියනවා පෙර කාලය තුලදී බඳුම් කර නිකුතුවෙන් බිලියන 10.4ක ලොස් එකක් තියෙනයි කියලා. ඒක කියවෙනවා ගනුදෙනු 4670ක් ඒ කාලය තුලදී නිකුත් වෙලා තියෙනවා. ඒ ගනුදෙනු 4670 දී ගනුදෙනු 1105ක බේස් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් නිකුත් කරලා යම් වාසියක් වෙන කෙනෙකුට ලැබුණා කියලා කියනවා. එතකොට ඒකෙන් තමයි මේ ලාභය බිලියන 10.47 සිදු වෙලා තියෙනවා කියලා පෙන්වලා තියෙනවා. ඒ බේස් ප්‍රයිස් එකට වඩා වැඩියෙනුත් ඉෂුව කරලා තියෙනවා. එතකොට මොකද සිදු වෙන්න ඕනේ? එතකොට සිදු වෙන්න ඕනේ එහෙමනම් රජයට ලාභයක් සිදු වෙනට ඕනේ. ඒ ගැන ඒගොල්ලෝ විග්‍රහ කරන්නේ නැහැ. අලාභයක් පෙන්නනවා නම් ලාභයක් පෙන්නනවා. ඒක තමයි සාමාන්‍ය විගණනේ සිදුවේ යුතු කරුණක්. බිලියන 28ක ලාභයක් සිදුනට ඕනේ එහෙමනම් රජයට. එතනම් අර ලාභයෙන් අර පාඩුව අයින් කරුවා නම් සුද්ධ ලාභයක් තියෙනට ඕනේ අඩු තරමෙන් බිලියන 18ක් එහෙම නැත්නම් ඒකට කිට්ටු මුදලක්. දැන් ජවිපේ අපේ සහෝදරයොත් කබ්‍රාල් මේකට වග කියන්න ඕනේ කියලා කිව්වම හරි මම ඒකට වග කියනවා නම් ඒ අලාභයට ලාභයට වග කියන්න ඕනේ කවුද? ලාභයට වග කියන්නේ ඒගොල්ලෝද? අලාභයක් වුණාම කාට හරි ලාභයක් සිදුනේ නැපේ තව කාට හරි. මෙතනදී ලාභය අපාදීර තිටි කාටද? ඒ ලාභය ලැබිලා තියෙන්නේ 96%ක්ම රජයට සම්බන්ධ ආයතන වලට. 104%ක් ලියලා තිනවා විවිධ බැංකු වලට. මේ වෝහාරික විගණන වාර්තාවල කියනවා මගේ පවුලේ අය හිටියයි කියලා විවිධ තැන්වල. සිස්ටර් සිරෝමි වික්‍රමසිංහ Perpetual Capital Holdings එකේ හිටියයි කියලා තමයි ඔය චෝදනා වෙන්නේ. එයා ඒ ආයතනයේ ඉන්නකොට එක සතියක්වත් තරන්නේ නැහැ. මගඩිය ගැන අහගත්ත පළවෙනි දවසේ 2015 මාර්තු මාසේ 8 වෙනිදා එයා ඉල්ලා අසුණා. තවත් එකම එකෙක් ඉන්නවා මේ බැඳුම් කරේට සම්බන්ධ කෙනෙක් නම් මට නෑ කමක් තියෙනවා. කවුද ඒ පුද්ගලයා? රනිල් වික්‍රමසිංහ. My uncle in law Mr. Sam Vijayasinghe was married to Ranil's father's sister. ඉතින් ඒ සම්බන්ධය නම් තියෙනවා. මම ඒ ගැන අද හෙළිදරව් කරනවා. මේ විගණනේ කරලා තියෙන සමාගම් දෙකම ඉන්දියාවේ ඒ දෙගොල්ලොන්ටම ලොකු චෝදනා තියෙනවා. ඒ චෝදනා තියෙද්දි තමයි මහා බැංකුව මේ අය පත් කරලා තියෙන්නේ. එක චෝදනාවක් තමයි අල්ලස් ගත්තයි කියලා. අනිත් චෝදනාව නිසා KPMG ඉන්දියාවලට විරුද්ධව ඉන්දියානු රජය කියලා තියෙන අපි අවුරුදු 5කට ඒගොල්ලෝ තහනම් කරන්න ඕනේ. මගේ අදහස තමයි මේවා සම්පූර්ණයෙන්ම බාර දෙන්නට ඕනේ පොලිසියට. පොලිසියට බාර දීලා පොලිසිය හරහා ඉන්කුවරි එක කෙරෙන්නට ඕනේ. අපරාධ පරීක්ෂණ. මම මේක හඳුන්වන්නේ මේ අපරාධය මම හඳුන්වන්නේ සංවිධානාත්මක අපරාධයක්. ඔබතුමාට විරුද්ධව චෝදනා තිබෙනවා ඒ වගේමද මම ඕනනම් ඉරගත වෙන්නම් මං කිවන්න ඕනේ. මම ඒවට ඕනේ මම අවුරුදු 5ක් මගේ සෑම ටෙලිෆෝන් කෝල් එකක්ම බැලුවා රනිල්. නිකන් මට නිකන් ඉන්න දුන්නේ නැහැ. මොන හරි තිබුණා නම් අවුරුදු 5ක් තිස්සේ ඔබතුමා නිකන්වත් හිතනවාද රනිල් වික්‍රමසිංහ මට නිකන් ඉන්න දෙයි කියලා. මගේ විශ්වාසය මැක්සිස්.